අමන්ත චක්කවලේ සුුවත්‍රග්චන්තු දේවත සද්ධම්මංමුණඩාජස්සේ සුනන්තු සග්ගමොකදං දම්මා සවනකානු අයම්බදන්ත දම්ම සවනකානු අයම්බදන්තා දම්මා සවනකානු අයම්බදන්ත නමුතසේ භගවතු අඩතො සම්මා සම්බුද්ධසේ නමුෝතස භගවතු අඩතුො සම්මා සම්බුද්ධසේ නමුෝතස්සේ භගවතු අඩතො සම්මා සම්බුද්ධස්සේ අවිරුන්දං විරුන්ඩෙ සුුවත්තතන්ඩෙ සුනිම්බුතන් අධානේ ස්වානධනං තමහම්බ්‍රමි බ්‍රාක්්මනංති පූජනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහාසංගරත්නය අවසරයි තුලොखाග්‍රව් භාග්‍යවත්තු අරිහත්තු දසබලධාරිී සරුවටන සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසිං රහතන් වහන්සේ නම්මක් සතු ගුණාන්ග පැහැදිලි කරමින් දේශනා කොට වදාල ධම්ම පදපාලයේ බ්්‍රාක්්මණවර්ගයන ගාථාවපුයි අදත් වධර්ම දේශනය සඳහා මාතුළුකා වසිංහ දිරිපත් කරන්ටයදුනිෙක් විශේසයෙන්ම බ්්‍රාක්්මණ වර්ගයේ සඳහන් වෙන්නේ. ධම්ම පදපාලියන බ්‍රराාක්්මණ වර්ගයේ සඳහම් වෙන්නේ ්‍රහතන් වහන්සේ නම්කගේ සත්තුවන රහතන් වහන්සේ නමක් තුළ සත්තුවන ගुුණංග සම්බන්ධය නුයි. එනිසා මේ දේශනයන් බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම වටිනා අවස්ථාවකදී වැදගත් අවස්ථාවකදිී දේශනා කොට වදාළ ගාතා රත්නයක්. බුදුරජාණන් වහන්සේ මේ දේශනය පවත්ව නවස්ථාවෙනකොට වැඩහිටිය සැවැත්ුවර ජේතවන මහාවිහාරයේ එ ජේතවන්න මහාවිහාරි භාග්‍යවත් බුදුරජාණන් වන්සේ වැඩඉන්න කාලේ මनුස්‍ය අගේ දවසේ චාරිත්‍රය වුණේ උදේවරුවේ දානාදේ පिංකං කරන හවස්වරුවේ बनाහන්නවා. ඒ අඩමට ඒ කාල, සැවැත්නුවර ජනතා බොහොම සද්ධා සම්පන්ව කාඩය ගත කලා හත්කෝටිය දෙනා අතුරින් පාංකෝටියක් මාර් ශ්‍රාවකයම් බෞටද පත් වුණ. ඔය අතර ඉතිය එක්තඩා බ්්‍රාක්්මණීතුමියක් එතුමිය ධානය සූදානන් කලා ස්වාමින් වහන්සේලා සතර නමකට. ධානය සකස් කරලා ඒ බමුණටකිව වි්‍යාරත්තාානයට ගිහිල්ල වැඩිහිටි, ස්වාමින් වහන්සේලා සතර නමක් වඩම්මාගේ ඉන්න දානයට. මේ බ්‍රාක්්මණතුමා විහාරස්ථානයට ගිය විහාරස්ථානයේදී ධනයට වැඩම කරන්නට දුනේ කුඩා ස්වාමිින් වවහන්සේලා සතට නම්ම. වයිසීබොහොම ලපටි වුනාට හැබැයි මහාරහත් උත්තමයන් වහන්සේලා සෝපාක මහරහතන් වහන්සේ පන්ඩිත සාමනේරයන් වහන්සේ සංකීච්්‍ය සාමනේරයන් වහන්සේ රේවත මරහතන් වහන්සේ. ඒ මෙන්න මේ රහතාන් වහන්සේලා සතර නම තමයි නිවසේ ධානට වැඩියේ. ඒ රහතාන් වහන්සේලා වඩිනව දැකලා කුඩා නිසා. වයිසිම් පුංචි නිසා මේ බැමිණිය පුදුම විදියේ කෝපයට පත්වනා හරියට රත්තුූ කබලක දැමු ලුණුවැටපු පුරන්නවාගේ මෙතුමිය උදුම විදියේ කෝපයට පත්වුණ. ය නිසා මේ බමුණට බැනවදින්න වනාා මේ කුඩා අතදරුවාගේ හතර දෙන්නේ එක්කරගෙනාව ඇයි වාමගේල විහාරත්තානට වැඩිහිටි මට්ට මේ ස්වාමන් වහන්සේ නම කොඩම්මාගෙනන්න කියලා. ඉහට පැනවූවාසන හතරවත් මේ සාමීන් වහන්සේලාට පූජා කලේන මිටියාසන හතරක් වෙනම පිළියලක ලෙ තමයි වඩා හිද එ්වෙක්. විහාරස්ථානයට ගියා මේ බ්‍රාහ්මණතුමා සැරියුත් මහරාතන් වහන්සේ තම්මයි ධනිට වැඩිය. සැරියුත් මහරාතන් වහන්සේ දකින්නලබුණ මේ කුඩා සාමනේරයන් වහන්සේලා සතරනම වැඩමලා ඉන්නෙ දානට අනික පස්නමකර දාානය අදලත්නෑ සතර දෙනාටයි ප්‍රමාණවත්. එ නිසා නැවතත් රහතන් වහන්සේ පාත්තර ඉල්ලගෙන විහාරස්ථානයට වැඩිය. මේක දැකල බැමිණියේ බ්‍රාක්්මණතුමාගින් ඇසු ඇයි ඒ ස්වාමීන් වහන්සේ ධානවලන්ධන්නත් නැතු වැඩිය උන්වහන්සේ ප්‍රකාශ කලා මේ ධ සකස් කල තියනෙ සතර නම්මටයි ය නිසා ඒ සතර නමට පිළිගන්නන්න කියලා උන්වහන්සේ වැඩිය කියලා. එහමනන් ගේල වෙන සාවාමිනාාසේ නමක් එක්කරගෙන එන්න කීවා. අවසාන මුගලම්ම හරාතාන් වහන්සේ වැඩිය මුගලම්මාරාතාන් වහන්සේත් බැලුව මේ ධනිහදල තියනෙ සතර නම්මටයි. එඒ නිසා උන්වහන්සේ තමන් වහන්සගේ පාත්තරඉල්ලගෙන නැවතත් විහාරත්ථානයට වැඩිය. නමුත් මේ බ්‍රාක්්මණීතුමිය පුදුම විදිේ කෝප්යට පත්වනාා. එ නිසා කියායිට එෙමනං හෝම කරැන වයුරුද බ්‍රාහ්මණගෙනෙක් එ අසුකරගෙන එන්න කියලා දානි පිළිගැන්වන්න. එය අනුවයිතිං මේ සාමි වහන්සේලා සත්තට දෙනා වහන්සි උදේ ඉඳලාම නිරහා අඩවයි. තාම දානි පූජාක ලෙත්නෑනෙ රාතාන් වහන්සේලාගේ ආනුභාාවය නිසා සද්‍යවරජතුමාගේ පාණ්ඩුකම්බල සයිලාසනි උනූන තිින් සද්‍යවරයතුමා බැලවා නි උදේ ඉන්දරතාම දාන ඉන්න. එ නිසා මේ සද්‍යවරයතුමා මොකද කළේ මහලු බ්‍රාක්්මණයක වේසයක් මවාගිර හෝම පූජා කරන ස්ථානයේ ප්‍රධානාසනි වාඩි වන්න. දි මේ බ්‍රාක්මණතුමා ඒ ස්ථානයට තමයි ගිය මේ බමුණු කෙනෙක් ස්්‍රයාාගනන්න දානට. ඒ සද්‍යවරජතුමානි මෙිහිටියේ මෙතුමාදැකොන් මගේ බිරිඳ බොහොම ප්‍රසාදයට පත්වෙයි කියලා මේ බ්‍රාක්්මණතුමා තම එකරගෙන නාවේ. එයි බැමිණ ඇතතියාම සන්තෝස වුණ. සන්තෝසයට පත්වෙලා ආසන දෙකකටේලන ඇතිරිලිය අරගෙන එකකාසනයළුව. ්‍ය අවසානි වාඩි වෙන්න කිව්වා අම්මැන් මේ සද්‍යවරජතුමාන සද්‍යවරජතුමා මොකද කළ රහත්තන් වහන්සේලා සතරනම්මට වන්දනා කරලා බිම පලාබ්බැඳගෙන ඉවාඩියුුණින්. ඒවෙලා මේ බැමිණිය කියන්න ගැත්ත මේ කුඩ අතදරුවාගේ මේ සාමිනා සේලාට දවන්දින මෙහම බ්‍රාක්්මණගෙනෙ අපි ටුවමනනාන්න, මෙහම කෙනෙකින් අපිට මොකක්ද තියෙන ප්‍රයෝජන. එ නිසා මෙතුමා වහාම නැවත්ත එක්කරගෙන යන්න කියලා. බ්‍රාක්්මණතුමා බොහොම වෙහෙස දැරු එඩියට ඇදල දම්මන්න බැරි වුන්නා. අවසානි බ්‍රාක්්මණීතුමයත් ොපකාදියුන්න. යඋපකාරවෙලා එලියට, ඇදගෙනාවට සද්‍යවරජතුමා අත කරකවන්න තරං ඉක්මට නැවතා තර හිටපු ස්ථාන මින්නවා. මේ අවසාන මොකදකලේ අර සකස්කර පුදානිිටික සාමිනාන්සේලා සතරු නමට අවසානි සද්‍යවරජුරුවන්ට බෙදවා. නියඒ වෙලායි සද්‍යවරජතුමා තමන්ගේ ලීලාවෙන් අහසේ පෙනීටිය. මේ සාමින්ාන්සේලා සතර නම ධනයවන්දල් අවසානයේදී, සාමීන් වහන්සේ නමක් වාහලේ කැනිින්ම අඩ්ඩල බිඳගෙන හසී වැඩිය තවත් වාමීන් වහන්සේ නම්මක් නිවසේ ඉදිරි පාස වහලේ සිදුරු කරගෙන හසී වැඩිය අනි ග්‍රාහතන් වහන්සේ පසු පස වහරි සිදුරු කරගෙන හාසී වැඩිය ඔය විදියට සද්‍යවරඇතුමාත් තක ස්ථානයක් බිඳගෙන සිදුරු කරගෙන ගමන් කල්ලා දෙව්ලොෝට ගිය දැම් මේ නිවසේ සිදුරු පහ ඇතිවුුණ. ඒ නිසා නිවසර නමකුත් ඇතිවුන්නා පස් සිදුරු ඇති නිවස කියලා වෙලායි මේ රහතාන් වහන්සේලා සත්තර නම් විහාරත්ථානයට වැඩම කර පුවෙලා යන්නේ භික්‍ෂූන් වහන්සේ ලැසුවේ බ්‍රාක්මණී තුමිය බොහම සද්්‍යධාවන් ධානි පූජ කලාද. අනේ ඒගනනං අහන්නෙ පාකීවා. අපි දැකපු වෙලා විදලේ බ්්‍රාක්්මණී තුමිය රත්තු අ මේ කබලකදමු ඔබ ඇට පුපුරන්නවාගේ පුදුමවිදිිය කෝපාවිස්්ට වුණ. අවසා වැඩිහිටි මට්ට මේ ස්වාමින් වහන්සේනමක් වඩම්මගෙන එන්න කිව්වාම, பிரාක්ණතුමා වඩම්මාගෙනග අපේ උපාද්‍යන් වහන්සේ නිවපාධ්‍යයන් වහන්සේ නැවතත් වැඩිය ඒලාට මුගලම් මහරහතාන් වහන්සේ වැඩිය ඊළඟට හෝම කරන තැනකින් බ්‍රාක්්මණගෙනන එක එක සුපරගෙන එන්නකි වේ වෙලාව්‍යාවේ සද්‍යව රජතුමා සදධ්‍ය රජතුමාවි ලපිට වන්දනා කරන ඒත්ත පළග බැඳගෙන එකත් පාසගෙන් බිමවා ඩෙවුණ මේ සියල්ලම නිසා හෝපේඩ පත් වනා මේ බ්‍රාක්්මණීතු මිය ඉනි අවසාන යේදීම් කරන්නම දෙයක් නැති තැන දාන පූජ කලා ති මේ කතා විදිරිපාත් කන්නකොට අනිේ භික්‍ුන් වහන්සේ ලැසුවා. ඉති මෙච්චර මේ දෙයක් කරලාත් මේ බ්‍රාක්්මණ තුමා ගැනයි. ඒ බැමිණිය ගැන්නයි කෝපයක් ඇතිවුුණේ නැද්ද. අනේ නෑ අපිට අබමක් ේනුවත් තරං කෝපයක් ඇතිවුුණේ නැකිහිවා. ඒ වෙලා්‍ය අනිත් සාමිනාසල ප්‍රකාශ කලා මෙන්න මේ සත්තර දෙනා වහන්සේ, මේ රහත්ගුණයක් තමයි අඟවන්නේ බොරු ගුණයක් අංගවනවා කියල බුදුරජාණන් වහන්සේට පැමිල්ි ඉදිරිපත් කළ. ඒවෙලායි භාග්‍යවා බුදුරජාණන් වහන්සේ වදාළ එහෙම තම්මයි නියම රහතන් වහන්සේලා තමන්ට මොනතරම් විරුද්ධවාදීකංකලත් ඒ ඇත්තං එක විරුද්ධවෙෙන නෑ කියලා පහදා දෙමින් තමයි මේ ගාථාවන් ධර්මදේශනා පැවැත්තු වේ. අවරු අවිරුද්ධ විරුද්දේසු අත්තදන් දේසු නින්ම් බූතං. මෙතන අවිරුද්ධං, විරුද්ධේසූ කිය ලක අන්නේ තමන්ගේ සන්තාන ඇතිවන දේශය. පටිගය, නැත්නම්, ප්‍රෝධය, ආගාතය, ්‍යාපන්න චිත්තය නැවත නූපදින ආකාරයට ප්‍රහාාණය කල. මාර්ගඥඥාණයෙන් සමුච්ජේද වසයෙන් ප්‍රාණිය කල්ල උතුමන්වහන්සේ තමයි මෙතන මේ අවිරුද්ධම් කියල සඳහන් කරන්නේ. විරුද්දේසූ කියල කියන්නේ තරහාව, නැති ොකලකෙනාට පෘතුජ්ජන කෙනාට. ඊළඟට අත්තදාන්ඩේසු නිම්භූතං අත්තදන්ඩේසු නිම්භූතා කියල කියන්නේ හිංසාව පිණිස දනුමුගුරු බාතැබූ දැ දඩගර බාතැබූ අර්සයෙන් තමයි මෙතන නිභූතාන් කියල කියන්නේ අත්තධන්ඩේසු ග කියන්නේ බාතැබූ නොතිභූ කෙනාට. ඊළඟට ඊළඟපදයෙන් විස්තර කරන්නේ සාධානේ සු අනධාන එක කියන්න මේ රූපවේදනා සඥඥාං විඤ්ඥාන කියන මේ උපාධානස්කන්ධය තන්නා දුෘස්්තිමාන වසය ගත්තාාව තැනැත්තාට කියනව සාධාන කියලා. එන අනාධානකයන් හෙම නොගත් කියෙනයි. කියන්න මෙන රහතන්වාසේ ගැනැයි ප්‍රකාශ කරන්නේ. එනම් අ්‍ය විදියට විරුද්දුවන් කෙරෙහි විරුද්ධනවන ඒවගේම, දනු භාතැබු පංචුපාදානස්කන්ධය තෘෂ්නාදුෘතිවසේ නොගන්නාව උත්තමයන් වහන්සේ බ්‍රාක්්මණයක් වෙනවා කියනෙක මේගාතාාවෙන් භාග්‍යතුන්නාසේ පහදා දේශනා කල්ල තියෙනවා. ඉතිගේ නිසාර බ්‍රාක්්මණී තුමියගේ නොදැනවාත්කම නිසා එතුමියයට රහතාන් වහන්සේ අන්ඳුරගන්න බැරිී වන්න ඉතිං හුඩා වුණනාට ඒ සාමිනුවන්සේල සතර දෙනා වහන්ස හත්තා අවුරුදු අයසේදීමයි, මහා රහත්භාවයට පත් වුණෙ අවසානයේ සද්‍ය රජතුමාත් පැමිණීම නිසා එදානය පූජා කරගන්ට එතුමියයට වාසන උදාපත්ව වුණ දේවිදියට සලකා බරණකොට මේ රහතන් වහන්සේ නම්කගේ ස්භාවය තමයි මේ ගාතායිම් බුදුරජාන්වා සිදිරිපත් කරල තියෙන්න්නේ එ නිසා නියම රහතන් වහන්සේලා ඒ බ්‍රක්්මණීතුන්මෙට අඳුරගන්න බැරි උනායිති වර්තමානි වනත් එහෙමනනි රහताන් වහන්සේ අඳुරගන්න බැරුව නොඒක් විදිිය ව්‍යාජ ආකාරයෙන් හටීතු කරන රහताන් වහන්සේලා පස්සේ බොෝ පිරිස් ගමන් කරනවා. ද නිසා අපියේ වැං වंगුණා සිල්वाත් ගුණවත් ගुරු ඇसුරා ඇතිව සීලාදී ගुුණ එක පිහිටගෙන පැවිදි ජීවිත ගත කරනු නිසා අපිට එවැනි තාත්ත්යක් උදාපත් වුණේ නොමග ගියන නිය මග තේරුන්ගන්න වාසනා උදාපත් වना. ගේ නිසා සම්බුද්ධ සාාසනයක අිසෑම්ම දෙන්නා විසින් සීහිලාදී ගුණධරමයන් සම්පූර්ණ කරනකොට මේ සියලූම සීලාදී ප්‍රතිපත්ති ධරමයන් අපට සුවසේ පාරමී බවට පත්වෙලා සුකා පටිපදා හිප්පාභීතඥා පුද්ගලයම් බසයෙන් මඟඵල නිවන් සුව ශාක්්‍රත් කරගන්න හේතුවාසන වෙනවා